ක්‍රිකට් පටන් ගන්නේ අවුරුදු වයස 8ද වයස 8 හෝ වයස 10දී ඒ අතරතුර තමයි ක්‍රිකට් පටන් ගන්නෙ තාත්තා මම මුලින්ම දැම්මේ සිංහ ක්ලබ් එකට අම්බලංගොඩ ඉඳෙද්දි තමයි මම ගැහුවේ සිංහ ක්ලබ් එකට මුලින්ම සොෆ්ට් බෝල් තමයි ගැහුවේ ක්ලබ් එකේ ඉතින් එතන ගොඩක් කට්ටිය හිටියා මැච් ගැහුවා ඒ මැච් ගහද්දී ගොඩක් එක්ස්පීරියන්ස් එකක් ආවා සොෆ්ට් බෝල් වලත් දිගන්න ගහපු නිසා ඉතනින් පස්සේ මම ඊට පස්සේ 6දී තමයි ශාන්ත පීතර විද්‍යාලයට ඇවිල්ලා අnder 13 මුලින්ම අවුරුදු මුලින් 2015 හෝ 16 අවුරුද්දේ ඇවිල්ලා තමයි මුලින්ම ගැහුවේ ශාන්ත පීතර විද්‍යාලයට මම මුලින්ම ගැහුවේ බැඩ්මින්ටන් ක්‍රීඩා තමයි මුලින්ම මම සෙල්ලම් කරේ බැඩ්මින්ටන් කරලා මම සැෆර්ඩ් එකකින් දෙද්දී අත දික්සුත් කරා මුලින්ම කරේ බැඩ්මින්ටන් බැඩ්මින්ටන් කරලා අවුරුදු 13 14 වෙද්දි මම බැඩ්මින්ටන් නැවතුවා බැඩ්මින්ටන් නැවතලා ක්‍රිකට් වලට මාරු වුණා අවුරුදු 9 දී තමයි ක්‍රිකට් ගහන්න 8 9 දී තමයි ක්‍රිකට් ගහන්න පටන් ගත්තේ හැබැයි අවුරුදු 13ක් වෙනකම් බැඩ්මින්ටන් ගැහුවා ඉතින් එතනින් පස්සේ බැඩ්මින්ටන් වලින් අයින් වෙලා ක්‍රිකට් සම්පූර්ණ ක්‍රිකට් ගහන්න පටන් ගත්තා ක්‍රිකට් ගහන්න මුලින්ම තාත්තා තමයි ගොඩක්ම සපෝට් කරේ මොකද තාත්තා තමයි තාත්තා තමයි මට ඕනලා තිබ්බේ මොකද අයියලා දෙන්නම් බැඩ්මින්ටන් ගහපු නිසා මාව ක්‍රිකට් වලට දාන්න මොකද තාත්තයි බාප්පයි දෙන්නම හොඳට ක්‍රිකට් ගහලා තියෙන නිසා ඉතින් තාත්තා තමයි මාව ගොඩක්ම පුෂ් කරේ එයා තමයි ක්‍රිකට් පැත්තෙන් ගත්තාම හැමදේම බලන්නේ ප්‍රැක්ටිස්ද මම කොහොමද ඒ කියන්නේ ඔක්කොම බලන්නේ එයා තමයි අංකරණ විදි ඔක්කොම තාත්තා තමයි ක්‍රිකට් පැත්තෙන් මාව ඉස්සරහටම යවන්නේ ඉතින් ඒක තාත්තා තමයි මාව උදව් කරන්නේ ගොඩක් ක්‍රිකට් වලට අවුරුදු මම 12 වෙනකම් ෆාස්ට් බෝල් තමයි කරේ ඊට පස්සේ තාත්තා තමයි මට කිව්වේ ලෙග් ස්පින් එක දාන්න කියලා මොකද මම ෆාස්ට් බෝල් කරද්දි පොඩ්ඩක් මං හිතනවා මම චක්කරා කියලා පොඩ්ඩක් පොඩි කාලේ ඉතින් තාත්තා කතා කරලා මට කිව්වා මේ ලෙග් ස්පින් එක දාන්න ඉතින් ලෙග් ස්පින් එක ගොඩක් ඉස්සරහට වැදගත් ඒ බෝල් කරන එක නිසා ඉතින් ඒක 13න් පහල් ගහද්දී මම අවුරුදු 3ක් ශාන්ත පීතර විද්‍යාලයේ ඒ ටීම් එකේ ගැහුවා 6 ඉඳන් 9 වෙනකම් 6 ඉඳන් 8 වෙනකම් 6 8 8 වෙනකම් ඒ කාලේ කෝච් සිටියේ රොහන් සර් ගොඩක් උදව් කරා ටීම් එකේ ගහන විදිහ අපි කොහොමද බෝල්ට ගහන්නේ මුලින්ම මම මුල් අවුරුද්ද ගැහුවේ යටින් ගොඩක් 6 ඩවුන් වයි තමයි ගැහුවේ ඊට පස්සේ මංජුගස දැකලා මම බෝල්ට හයියෙන් ගහන නිසා මාව ඕපන් කරන්න දැම්මා ආනන්ද ශාස්ත්‍රාලි මැච් එකකට ඒ මැච් එකේ මම 40 ගානක් ගහලා ඕපන් කරන්න දිගටම දුන්නා ඉතින් ඊට පස්සේ මම ඉස්කෝලේ ලකුණු 400ක් ගහලා ඒ සීසන් එකේ මැච් 8 කරන මේකට තුන්වෙනි අවුරුද්දේ යද්දී මම ශාන්ත පීතර විද්‍යාලයේ නායකයා හැටියට තමයි කණ්ඩායමට යන්නේ සහ මම ගහපු හොඳ මීනින් ඒ අවුරුද්දේ තුනේ මම ගැහුවා ගොඩක් බෝල අඩු ගානකට ලකුණු රැස් කරා ඒ දෙවෙනි අවුරුද්දේ තුන්වෙනි අවුරුද්දේ මම ගොඩක් මැච් 7ක් වයි තමයි ගැහුවේ මම මගේ නායකත්වයට මම සෙමි ෆයිනල් දෙකට ආවා මම මැච් 3ක් ගහන්න බැරුණා මට ඩිංගු වැදිච්ච නිසා මම ඒ අවුරුද්දේත් ලකුණු 400කට කිට් වෙන්න ගැහුවා මැච් 7කට 8කට වගේ අවසානන්තේස ඒ අවුරුද්දේ රොයල්ට පැරදිලා සෙමි ෆයිනල් එකෙන් එළියට ගියා අnder 15 නම් එක අවුරුද්දයි ගැහුවේ එක අවුරුද්දෙන් පස්සේ කොවිඩ් ආව ඒක නිසා ඒ අnder 15 එක ගොඩක් මිස් වුණා 17 එකෙත් අවුරුදු දෙකම කොවිඩ් වලට වශ වේ වුණා ඉතින් ඒක නිසා ඒ අවුරුද්දත් ගන්න බැරුණා 19 එකට මම නිපුණක ෆොන්සේක යටතේ තමයි මුලින්ම ගැහුවේ මම ඩෙබියු මැච් එක තර්ස්ඩන් මැච් එක ඒකේ මම පළවෙනි ෆස්ට් ඉනිං 46ක් ලකුණු ගහන ඊට පස්සේ නිපුණක අයියා ගොඩක් උදව් කරා මට කතා කරලා මොකද පළවෙනි මැච්ෙන් පස්සේ මම මැච් දෙක තුනක් මට එළියේ ඉන්න වුණා මොකද ජාතික කණ්ඩායමට ගිය ප්ලේයර්ස්ලා දෙන්නේ ආයිත් නැවත කණ්ඩායමට ආපු නිසා එතකොට රොජර්ස් තමයි කෝච් හිටියේ රොජර්ස් ගොඩක් අපට මැච් ගැහුවත් නැතත් අපිට ප්‍රැක්ටිස් සෙෂන්ස් හොඳට කරලා ශ්‍රියාපාසත් එක්ක එකතු වෙලා තමයි කෙරෙව්වේ අපට ඉතින් නිපුණක අයගේ අවුරුද්දේ අපි වන් ඩේකේ සෙමි ෆයිනල් එකකට එන කෝඩ් ෆයිනල් එකට එනවා ඇවිල්ලා ධර්මාශෝක විද්‍යාලයට පරදිනවා ඊට පස්සේ 2-day සීසන් එකක් තිබ්බේ ඒ අවුරුද්දේ මාව තර්ස්ඩන් මැච්ෙන් පස්සේ අපට කොවිඩ් බෙනඩික් මැච් එක ගහන්න හිටියේ ඒකෙන් ගහන්න බැරි වුණා කොවිඩ්
වෙච්ච නිසා ආයිත් දෙවෙනි රැල් කොවිඩ් ආපු නිසා ඒක ගහන්න බැරි වුණා. හැබැයි ඊට පස්සේ big match එක තිබ්බා crowd නැතුව ගහපු මගේ පළවෙනි big match එක. ඒකට කලින් අපි මැච් තුනක් විතර ගැහුවා. මම සෙන් තෝමස්ට 60ක් ගැහුවා, සෙබස්තින්ලට 40ක් ගැහුවා. එතනින් පස්සේ මම big match එකට දැම්මා. ඉතින් ඒ අවුරුදු වල මම ගොඩක් පොඩි 15 අවුරුදු 16 දී තමයි මම මුලින්ම පළවෙනි මැච් එක ගහන්නේ ඩෙබියු කරන්නේ. ඉතින් මට ඉස්කෝලේ ලැබුණ අවුරුද්දත් එක්ක ගැහුවාම ලැබුණ අවුරුදු 4ක් ගහන big match 4ක් ගහලා තැන්ත 3ක් ගහලා තියෙනවා. ඉතින් 4ක් වෙනවා ඉස්සරහට. ඉතින් කණ්ඩායමේ ගහපු මේ අවුරුදු 3ට ලොකු ලොකු එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. මොකද අයියලත් එක්ක ගහලා ඒගොල්ලෝගේ එක්ස්පීරියන්ස් එක අපට දුන්නා ගොඩක් හොඳට. නිපුණකම යටතේ තමයි මුලින්ම අන්ඩර්19 ගැහුවේ. ඉතින් එතනින් පස්සේ එතන ගොඩක් එක්ස්පීරියන්ස් ප්ලේයර්ස් ලයික් යා විනුද අයියා, ලහිරු අයියා, දනල් අයියා, වන්ජය වගේ. ඉතින් ඒ ප්ලේයර්ස්ලත් එක්ක ගහද්දී අර එක්ස්පෝෂර් එක එනවා අපිට. මොකද ගොඩක් එක්ස්පීරියන්ස් තියෙනවා ඒගොල්ලොත් එක්ක ගහද්දී. අපට ගහන්න ඕන විදිය, ඒගොල්ලෝ ෆයිට් කරන විදිය, මැච් දිනන්න ගහන විදිය ලොකු එක්ස්පෝෂර්ක් ආවා. පළවෙනි අවුරුද්දෙම දෙවෙනි අවුරුද්දට යද්දී ලොකු එක්ස්පෝෂර්ක් ආවා. 19 පහළ TAB කණ්ඩේ අපි සෙල්ලම් කරේ. ඉතින් ඒ සෙල්ලම් කරපු වන්ඩේ ටූර්නමන්ට් එකේ මම ලංකාවේ බෙස් බැට්ස්මන් වෙනවා. දකුණු 486ක් ගහලා ඒ වගේම ලංකාවේ බෙස් ඕල්රවුන්ඩර්ක් වෙනවා. විකට් 22යි ලකුණු 486ක් ගහලා. ඉතින් ඒක මට ගොඩක් උදව් කරා මගේ ඉස්සරහා ගමනට සහ උදව් කරයි. ඒවල හොඳම ඉනිම තමයි මං ආනන්ද 146ක් ගැහුවා බෝල 110න් වගේ. සහ ජෝසප් පාස්ටර් 120ක් ගැහුවා, ධර්මපාල 90ක් ගැහුවා. ඒ වගේ හොඳ ඉනිං ටිකක් ඒ තරඟේ ඒ තරඟ වාලියේදී මං හොඳට කරා. විකට් අතින් ගත්තාම මම ගොඩක් විකට් 22ක් විතර දැම්මා. විකට් සමහර මැච් වල 4ක් දැම්මා, 3ක් දැම්මා. ඒ වගේ බෙදි ගියා විකට් මැච් වල. ඉතින් ඒ තරඟ වාලිය මට හොඳ තරඟ වලියක් වුණා. සහ 2D මැච් මම 9යි ගැහුවේ. මොකද අන්ලයින් ප්‍රැක්ටිස් ඒ වගේ තිබ්බ නිසා මට ගොඩක් මිස් වුණා. අන්ලයින් මැච් ටිකක් මේ මැච් 6ක් 7ක් විතර මිස් වුණා. ඉතින් මම ගහපු මැච් 8-9ට මං ගැහුවා ලකුණු 580 ගානක්, 580 ගානයි. විකට් 20ක් හෝ 22ක් මං අරන් තිබ්බා මේකේ මේ 1D සීසන් එකට. ඉතින් සෝරි 2D සීසන් එකේ. ඉතින් ඒ මම හිතනවා මම 2D එකෙත් ලකුණු 4 හිටියා කියලා. මොකද මගේ ඇවරේජ් එක තිබ්බා 45කට වඩා උඩින් 2D සීසන් එකේ. මම පාසල් මහතරඟ තරඟ තුනක් දැන්ට සෙල්ලම් කරලා තියෙනවා. 1D 3යි big match 3යි. ඉතින් ඒ big match දෙකක් රවුට් නැතුව ගැහුවේ. එකක් මේ අන්තිමට ගහපු තමයි crowd එක ගැහුවේ. අපි මම මුලින්ම නායකත්වයේ යටතේ ගැහුවේ නිපුණක ෆොන්සේකා යටතේ තමයි මුලින් මුල් අවුරුද්ද ගැහුවේ. දෙවෙනි අවුරුද්ද ගැහුවේ වනුජ සහන් යටතේ. තුන්වෙනි අවුරුද්ද ගැහුවේ නිමුතු ගුණවර්ධන යටතේ. නායකයන් තුන්දෙනාම මම මේ අද ඉන්න තැනට එන්න ගොඩක් උදව් කරා. මොකද ඒ නායකයන් තුන්දෙනාගේ එක්ස්පෝෂර් එක මට ක්‍රිකට් වලට ගොඩක් වැදගත් වුණා. ඒගොල්ලොත් වැඩ කරා හොඳට. ඉතින් අපි අවුරුදු දෙකක් ඒ ගහපු අවුරුදු දෙකේම වන්ඩේ චැම්පියන්ස් වුණා අන්තිම අවුරුදු දෙකේ. ඉතින් පාසල් මහතරඟ හොඳට කරා. මට තව එක big match එකක් ගහන්න පුළුවන් ලබන අවුරුද්දේ. ඉතින් අපි ටීම් එක හැටියට හොඳට කරලා එකමුතුව සෙල්ලම් කරලා කොහොමරි පාසල් වෙනුවෙන් කීර්තියක් ගන්න බලාපොරොත්තු වෙනවා. මොකද ටීම්ස් දෙකම හොඳයි. ඉතින් හොඳ තරඟයක් වෙනවා වෙයි ලබන අවුරුද්දේ කියලා මම හිතනවා. ලංකාවේ TAB වල බෙස් බැට්ස්මන් වෙච්ච නිසා සහ බෙස් ඕල්රවුන්ඩර් වෙච්ච නිසා මාව 30ක ස්කොඩ් එකකට කැඳෙව්වා කෙත්තාරාමේ ප්‍රැක්ටිස් වලට අන්ඩර්19 ශ්‍රී ලංකා ටීම් එකට. ඉතින් එහෙ ගිහිල්ලා අපි දමුල්ලි ගිහිල්ලා සෙෂන්ස් ගොඩක් කරා. සහ අපි මෙහෙ මුලින්ම ගැහුවා CCC ග්‍රවුන්ඩ් වලකේ මැත් දෙයක් ගැහුවා අපි සිලෙක්ෂන් මැට්ස් දෙයක්. ඊට පස්සේ 30න් 15ක් දඹුල්ලට එක්කන් ගිහිල්ලා සතියක ට්‍රේනින් කෑමක් තිබ්බා. ජහන් සර්වි, සම්පත් සර්වි, චංග සර්වි, ගයන් සර්වි තමයි ඒ ට්‍රේනින් කෑම්ස් වල හිටියේ. ගොඩක් උදව් කරා ඒ ට්‍රේනින් කෑම්ස් වල. අපිට ගොඩක් එක් ලොකු එක්ස්පෝෂර්යක් හම්බුණා කොහොමද අපි ඒ රටවල් වලට ගිහිල්ලා ගහන්නේ විදිවල් ඔක්කොම. ඉතින් ඒ දඹුල්ලෙන් පස්සේ අපි සතියක් විතර මෙහි ඉඳලා අපි ඩුබායි වලට ආයි කියා.
මුලින්ම අන්න 19 ස්කොට්ඩේල් සිලෙක්ට් වුණා කියලා කිව්වේ අටපත්තු සර්. අටපත්තු සර් තමයි අපිත් එක්ක මාස්ටර් ඉන් චාර්ජ් වගේ ගියේ. ඉතින් ස්කූල්ස් ක්‍රිකට් එකෙන් එයා මට කෝල් කරලා කිව්වා මේක ඉන්නවා ස්කොට්ඩේගේ නම්බරේ දෙන්න ගෲප් එකට ඇඩ් කරන්න කියලා. ඉතින් ඊට පස්සේ ගෲප් එකට ඇඩ් කරාම ලොකු සතුටක් දැනුණා. මොකද පොඩි කාලේ ඉඳන් මහන්සි වුණේ මේ දේ ලබා ගන්න ඔන්ලයින් ඩින් එක ගහන්න තමයි. පොඩි කාලේ ඉඳන්ම හිණයක් වගේ තිබ්බේ. ඉතින් ඒ හිණිය හැබැයි වුණා කියලා. ඉතින් මොකද තාත්තටත් ගොඩක් සතුටුයි, අම්මටත් ගොඩක් සතුටුයි. මොකද අම්මයි තාත්තයි ඇත්තටම ගොඩක් උදව් කරා. මොකද මම අද මෙතන නෑ, අම්මයි තාත්තයි නැත්තම් මට ගොඩක් උදව් කරා එතනින්. ඉතින් එතනින් එහාට යද්දී අපි ඩුබායි ගිහිල්ලා අපට හොඳට කරන්න බැරි වුණා. හැබැයි මං හිතනවා ටීම් එකක් හැටියට අප වර්ල්ඩ් කප් එකේ මෙහෙ තියෙන්නේ අපට ගොඩක් වාසිදායි දේවල් තියෙනවා මෙහෙ ගහන නිසා. ටීම් එකක් හැටියට අපි වර්ල්ඩ් කප් එකේ හොඳට කරයි කියලා මම හිතනවා. ඊළඟට ටුවර්ස් තියෙනවා වර්ල්ඩ් කප් එක, පාකිස්තාන් ටුවර් එක, වෙස්ටර්න් ඉන්ඩීස් ටුවර්ස් ගොඩක් තියෙනවා අපිට. ඒ ටුවර්ස් වලට මම හොඳට ප්‍රැක්ටිස් කරලා මහන්සිලා ඒ ටුවර්ස් වල කොහොම හරි ඇතුළට එල ටුවර් ටීම් එකට කොහොම හරි ලකුණු ගහලා මමගේ දස්කම් තවත් වැඩි කරලා කණ්ඩායමේ රැඳෙන්න, වර්ල්ඩ් කප් වෙනකන් කණ්ඩායමේ රැඳෙන්න බලාපොරොත්තු වෙනවා. පානදුර සමාජයත් එක්ක තමයි මම මේ මේ මේවර T20 තරගාවලිය සෙල්ලම් කරන්නේ. ලබන සතියේක පටන් ගන්නවා. ඒ පටන් ගන්නදී මම කොහොම හරි දස්කම් වලට ඇවිල්ලා කණ්ඩායම දිනන ඉනිංස් දෙක තුනක් ගහන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අවස්ථාව හම්බුණොත් මම ඒකින් උපරිම ප්‍රයෝජනය අරන් මගේ ඉස්සරහා තරඟ ඉස්සරහා යන ටුවර්ස් වලට ඔක්කොටම මම ලොකු එක්ස්පෝෂයක් ගන්න බලාපොරොත්තු වෙනවා. ලොකු එක්ස්පෝෂයක් ලැබෙයි කියලා මම හිතනවා. ඒ ටීම්ස් වල ලොකු ප්ලේයර්ස්ලත් එක්ක ගහද්දී මොකද අපට වඩා ලොකු එක්ස්පීරියන්ස්යක් තියෙන ප්ලේයර්ස්ලත් එක්ක අපි ගහන්නේ. ඉතින් ඒගොල්ලෝ ප්‍රෙෂර් වෙලා අධිකරණ දේවල් බලන් ඉඳලා මං හිතනවා මගේ ක්‍රිකට් එකත් ගොඩක් ඉම්ප්‍රූව් වෙයි කියලා. ඉන්දික සර් තමයි පානදුරේ කෝච් කරන්නේ. සර් තමයි මං ෆිල්ම් ගාරා ගහන කාලේ ඉඳන් සර් ගොඩක් උදව් කරා මට. සර් තමයි මගේ බැටින් බැලුවේ පොඩි කාලේ. ඉතින් ඉන්දික සර් ගොඩක් උදව් කරා පොඩි කාලේ ඉඳන්ම. දැනුත් සර් ගොඩක් පානදුරේ ක්ලබ් එකකින් දෙද්දිත් බැටින් බලනවා, ඒව ඔක්කොම කරනවා. අනාගත බලාපොරොත්තු තමයි ලංකාවේ ගහන වර්ල්ඩ් කප් එක. අන්න 19 ලංකාවට කොහොම හරි වර්ල්ඩ් කප් එක ජයග්‍රහණය කරලා දෙනවා කියලා. ගැහුවත් නැතත් ඒක තමයි බලාපොරොත්තු, වර්ල්ඩ් කප් එක ලංකාවට ගේනවා කියලා. ඉතින් එතනින් පස්සේ මගේ බලාපොරොත්තු ක්ලබ් සීසන් දෙක තුනක් හොඳට කරලා ශ්‍රී ලංකාවේ ඉමර්ජින් ගහලා ජාතික කණ්ඩායමේ T20 වන්ඩේ තරඟ සෙල්ලම් කිරීමට. චනුක මොරගටගේ සෝමනි, චනුක මොරගට, උමාරි, ගජම, රජස්ථාන රොයල්ස්, කොළඹ ස්ටාර්ස්, යන් ප්‍රලාස්ම කැපැස්ට, පැන්නා, ජිමුතු සර්, අයියත් එක්ක අයියයි ගර්ල් ෆ්‍රෙන්ඩ් හම්බෙන්න ගිහිල්ලා අම්මයෙන් ගුටිකාව, ගණම්, විද්‍යා, ශ්‍රී වොරියර්ස්, T20 ලෝකේ ඉන්න හොඳම බෙස්ට්. අයියස්, වට්ස්ඇප්, නෙට්ෆ්ලික්ස්, මොබයිල්, යුටුබ්, ඒබි, සන්ජු සැම්ස්, සනත්, ITF, ස්වීප්, හින්දි මූවී, කොත්තු, චර්ස්, බිග්ලි, ත්‍රිහරණස්, කලිස. ඇත්තට මුලින්ම මතක් ගන්න ඕනේ තාත්තවයි අම්මවයි. ඒ දෙන තමයි ගොඩක්ම උදව් කරේ මගේ ක්‍රිකට් කැරියකට. එතනින් ගත්තාහම පස්සේ මට ගොඩක්ම උදව් කරේ මගේ බැටිං පැත්ත වැඩිපුරම බැලුවේ ශ්‍රියාපාල සර් තමයි. මොකද ඉස්කෝලේ බෙස් බැට්ස්මන් වෙන්න උදව් කරේ ශ්‍රියාපාල සර් තමයි. මොකද එයා තමයි මගේ ඔළුව හදලා ලකුණු ගහන විදිහ උගන්වලා කොහොමද කරන්නේ. මොකද මං කලින් සීසන් එකක් ෆේල් වෙලා හිටියේ. ඉතින් ඔළුව වැටිලා තිබ්බේ, ඔළුව මගේ හදලා ලංකාවේ බෙස් බැට්ස්මන් වෙන තැනක් තමයි ආමාව හැදුවා. එතනින් එහාට සමීර අයියා මතක් කරන්න ඕනේ. අම්බලංගොඩ ගියාම ගොඩක් මට ප්‍රැක්ටිස් කරවලා
මට උගන්වනවා සමීර අයියා. එතනින් හර රොහන් සර් රොජර් සර් මලින්ද සර් මංජුක සර් සහ අන්19 ශ්‍රී ලංකා පූල් එකකින් දෙත්ති ජාන් සර් වි සම්පත් සර් චමිල සර් ගෑන් සර් සහ ෆිට්නස් පැත්ත බැලුවේ බුද්ධික සර් වි and ඉස්කෝලේ ෆිට්නස් මගේ ගොඩක් බැලුවේ රොෂාන් සර් වි මනුක සර් වි තමයි මගේ ෆිට්නස් පැත්ත බැලුවේ තව ලාල් බාප්ප මතක් කරන්න ඕනේ මේ වෙලාවේදී එයත් මට අම්බලංගොඩ ගියහම ගොඩක් උදව් කරා ක්‍රිකට් පැත්තෙන් කොවිඩ් කාලෙදී අයියලා දෙන්න මට ගොඩක් උදව් කරා ක්‍රිකට් වලට මොකද මං මොකක් හරි බඩුවක් ඉල්ලුවොත් සපත් දෙයක් හරි බැට් එකක් හරි මොකක් හරි ඉල්ලුවත් ඒගොල්ලෝ ටක් ගාලා මට ඕස්ට්‍රේලියා ලංකාවේ හරි ඇති ඒවනවා ඒ වගේම සුරේෂ් අංකල් ගැන විශේෂයෙන් මතක් කරන්න ඕනේ මොකද එයා තමයි මට ප්ලෑන් එක දීලා මගේ ප්ලෑන්ස් හදලා මාව මැනේජ් කරේ එයා තමයි මගේ ගිය අවුරුද්දේ ඉතින් එයා එයාව ගොඩක් මතක් කරන්න ඕනේ මේ අවස්ථාවේදී මම මතක් කරමු නැති මතක් කරපු හැමෝන්ටම වචනකින් හරි මට අවවාදයක් හරි බෝලයක් හරි සික් කළා තියෙනවා නම් බොහොම ස්තුතියි.